Bimal Jayakody, Sujani Menaka Kiane, Kavadat Kaget Adreta Patrona, ආදරණීය දෙපළක්. දෙදෙනාටම එකම ශාස්ත්‍රීය නියෝජනය කරන නිසාම රසිකයන්ට ඔවුන්ගෙන් දැනගන්න දේවල් ගොඩක් ඇති. ඒ වගේම පෙරේදා දිනට ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට වසර 15ක් පිරුණා. ඒ නිසාම සාර්ථක වෘත්තීය ගමන ගැනත් ඔවුන්ගේ ආදරණීය ජීවිතය ගැනත් ඔවුන් පුවත්පතකට කියා තිබුණා. මේ තියෙන්නේ සුන්දර කතාබහයි. දෙන්නම එකම ශාස්ත්‍රීය වීමත් අවුරුදු 15ක් පුරාවට දෙන්නත් එක්ක ආදරණීය ගමන ගැන කතා කරන්න බොහෝ දේවල් තිබුණා ඔහුට. සුජානි මේනකා ඔබේ බිරිඳ වීම ගැන මොකද ඔබට හිතෙන්නේ? ඇය තමයි මගේ කලමනාකාරවරිය. හැමදේම හරියට හොයලා බලලා ඉස්සරහට යන්න ඇයට හොඳ හැකියාවක් තියෙනවා. ඇය මගේ බිරිඳ වීමත් මම ඇයගේ සැමියා වීමත් ගැන තියෙන්නේ හරි මාඩම්බරයක්. ඔබේ පළමු රසිකාවිය ඇයද? ඇයට හොඳ ඉවක් වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා චරිත පිළිබඳව. ඒ වගේම ඉවසීමකින් යුතුව චරිතයක් කියවන්න ඇයට පුළුවන්. මොනම හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා නිර්දය ලෙස විවේචනය කරන්න ඇතැයි දෙපාරක් හිතන්නේ නැහැ. හොඳ සහ නරක චරිතය ගොඩ නැගෙද්දී තවත් වර්ධනය වෙන්න ඕනි මොනවද කියන එක ඇය මට පෙන්වා දෙනවා. ඇය තමයි මගේ හොඳම රසිකාවිය. කැදැල්ලට අවුරුදු 15ක්. මොකද්ද මේ සාර්ථකත්වයේ රහස? මේක අපි අවබෝධයෙන් යන ගමනක්. මගේ හෙවනැල්ල ඇයයි. පොඩි තැනින් ජීවිතේ පටන් අරන් මේ ආව ගමනක් මේක. සබා දහමට එකඟව එකිනෙකාව තේරුම් අරන් එකට යන ගමනක්. අපේ අදහස් එක සමානයි. අපිට අපි එක තරඟයක් නැහැ. ඒ වගේම අපිට වෙනින් අය එක්කත් තරඟයක් නැහැ. පහසු කලාපයේ ජීවත් වීම තුල ප්‍රශ්නවලට තියෙන ඉඩ අඩුයි. අපිට අපේ වැරද්දක් පේනවා නම් ඒක අනිත් කෙනාට පෙන්නලා දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒක තමයි මං හිතන්නේ රහස. මේ සුන්දර හමුවීමටත් කලාව පසුබිම් වුණාද? අපි හමු වුණේ රම්‍ය සුරම්‍ය ටෙලිනාට්‍ය හරහා. ජීවිතයේ විදිහට අපිට ලැබෙන්නේ පෙම්වතුන් යුවලක් ලෙසින් රංගනයේ දෙන්න. මම එතකොට කලාවට ආධුනික කෙනෙක්. සුජානි මට කලින් කලාවට ආවර්තීන වෙලයි හිටියේ. නාට්‍යයෙන් පස්සේ අපි හොඳ යාළුවන් බවට පත් වුණා. කාලයත් එක්ක ප්‍රේමයක් බවට පත් වෙන්නෙත් ඒ හිතවත්කමම තමයි. එහෙනම් දෙන්නටම දෙමාපිය ආශිර්වාදයක් ලැබෙන්නේ නැති. ඔව් ලැබුණා. සුජානිගේ පැත්තේ ඊට ටික කාලයක් අපිට බලාගෙන ඉන්න උනා. ඒ කොහොම වුණත් හැමෝගේම ආශිර්වාදයේ මත වසර 5කට විතර ආසන්න කාලයකට පස්සේ අපි විවාහ වුණා. දෙන්නම එකම ශාස්ත්‍රීය වීම ප්‍රශ්නයක් උනේ නැද්ද? මං හිතන්නේ ඒක ලොකු පහසුවක් අපිට. අපිට අපේ වෘත්තිය ගැන අමුතුවෙන් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මට අතපසු වීමක් වෙනවා නම් ඇයට පුළුවන් ඒක පෙන්වලා දෙන්න. ශාස්ත්‍රීය ගැන ඇයට තියෙන අත්දැකීම් ප්‍රමාණයත් වැඩි. ඒ අවබෝධය සෑහෙන්න වටිනවා අපිව ගොඩනගා ගනිද්දී. අවුරුදු 15ක් පුරාවට ඔබේ හෙවනැල්ල වුණු ඇයට මොනවද කියන්න හිතෙන්නේ? මම කියන්නේ මගේ හුස්ම ඉවර වෙනකල් මගේ ළඟින්ම ඉන්න කියලා. ඇත්තටම ඔයා නැතුව ඉන්න හැටි මම දන්නේ නැහැ. මම ගොඩක් ආදරෙයි ඔයාට. මම දන්නේ ඔයාට කලින් මට දවසක මේ ලෝකෙන් යන්න වුණොත් ඒක තමයි ඔයාට දරා ගන්න බැරිම දේ වෙන්නේ කියලා. පුංචි අමුත්තෙක් අරන් ඉන්න මේ තමයි හොඳම කාලේ කියලා හිතෙන්නේ නැද්ද? ගොඩක් අය හරිම ආදරණීය විදිහට අපෙන් අහන ප්‍රශ්නයක් ඕක. ඒ අපිට තියෙන ආදරේ නිසා කියලාත් අපි දන්නවා. ඔවුන් අපිට ආශිර්වාද කරනවා ඒ වෙනුවෙන්. අපිත් බලාගෙන ඉන්නවා ඒ වෙනුවෙන්. අපි ගාවට එහෙම අමුත්තෙක් ආවොත් ආදරෙන් එයාව පරිස්සම් කරගන්නවා. දෙන්නම එකම වෘත්තියක නිරත වීම කොරෝනා කාලයේ බලපෑම් කළේ කොහොමද කියලාත් කියමුද? අපි කවදත් සරලව ජීවත් වෙන්න පුරුදු වුණු දෙන්නේ. අනවශ්‍ය ණය බරක් අපිට තිබුණේ නැහැ. අම්මලා තාත්තලාත් බලාගෙන ඉන්න පුළුවන් හොඳ සැලැස්මක් අපිට තිබුණා. කොහොමත් සුජානි ළඟ ප්ලෑන් B එකක් තියෙනවා නිතරම. ඒ නිසා මේ අමාරු කාලය ගෙවා ගන්න එක අපිට ලොකු හයියක් වුණා. අපි විතරක් නෙවෙයි අපි වටේ ඉන්න බොහෝ දෙනෙක්ට එහෙම හොඳ සැලැස්මක් අදහසක් තිබුණා නම් ශක්තිමත්ව මේ කාලය ගෙවා ගන්න පුළුවන්. ජීවිතේ පුරාවටම මේ තරම් සතුටින් සහ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ කියලා අපිත් ආශිර්වාද කරනවා.